आई बोन के लिए पिलिगान्नवा रिद्मा पिलपिटिये मगे यूट्यूब चैनल के टे देदास विसितुने नववर्षरे ओबेटे सुबम सुब निदुक नीरोगी मत वासनावंत वर्षराक वेन्न कियला मम प्रार्थना करनवा अन्न देदास विसितुने नववर्षरे पलमुवन वीडियो एक ओयालट मे विधियट इदिरिपत करनवा मुलिम मगे गार्निक चुट्टा पेना के हितवा गोडाक तेने कासाने मगे गार्निक मल बल इवागेम एलवलू इतिन दवसम सुबवेन्न मे लसन देवाटिका करगिन मुलिम एटिक पेनान्नोन के मट हितुना मगे बिलिंग बिलिंगेडी अविला इथिन मे पले मदागति चोड़ पोचेक हरम सतुटो मे वगे पलदाव दकिन कोट ओयालगे केवत्त कोई तरंग लोकुना पोड़ी उना एक वैडिये हितान निपा पुलवां प्रमाणे वाले पुलवां विधियट लसन ववान इतिन मे देदास विस्तुन अवसरे हरे ओयालट मम मतक करनो अनिवार्यम गेदर एलोलु पेलयक देखाक मल पेलयक अनिवार्यम हिटवगन्न एकेन दैन सनसीम सतुट कियला निम करन्न बहे इतिन मुलिम मम अद मे टिक पेन्नन्न हितुवे अन्न ए निसा बोले मैं बालान को आनी नहीं सुबह लुट्टा रुट्टा ओयाल मनोवद अलुत अवुरुद्द वेनुवेन गेदर हेदुवे कैबिली हिम रस कैबिली वर्ग हदन्न नैतिने इतिन बलन्न मे अवुरुद्द मट पुलुवन् विदियट इतामत् पोडि प्रमाणयक् हेदुवा इतिन वेलावत् तियेन अणुव तमयि मम ए देवल् करे बलन्नको मम हितुवा किरिया टिकक् हदन्न एत् एक्कम कुकीस् टिककुत् हदागन्न ओनि कियला अलुत अवुरुद्द आदरेन सादरेन पिलिगन्न अपे गेदरत् चुट्टक् अलुत अलुत देवल् वलिन् लस्सन करगत्ता इतिन् मे तियेन्ने चोटि केहेल् पेलयक् एक मम्मे टेबल् एके लस्सनट मे विदियट तियन्न हदागत्ता ईट पस्से रोस् पेल देक तुनकुत् मन् गेनाव कडिन् गेनल्ला मगे तियेन रोस् एकतुवट तव अलुतेन् टिकक् मे विदियट एकतु करगत्ता अन्न किरिया टिका हदागन्न हदान्नी किरिदानी हेम एतिने इतिन ओयालट किरिदानयक् तियेनवा किरिया प्लेसियेन गेदर तनियम उनात् हदागन्न पुलुवन् मे विदियट किरिया हदान्न वैडी वेलावक् यन्ने नैहे इतिन ओयालट तेत हाल् पिटि टिकाक् एहेम नैत्तम् कडे तियेन हाल् पिटि पैकेट् एककिन् उनात् हदान्न पुलुवन् एकट होंद उकु पोल् किरि टिकाक् दिय करला अरगेन सीने टिका करी हकुरु टिका करी ए टिका तुंदर दिए करला हुंदट हेंदी गानों ने मेके तेल पैदन का इतकोटे तिंग हुंद किरिया टिका खदागन पुलुआ
ඊළඟට මං හදන්නේ කොකිස්. කොකිස් හදන්න නම් හරිම ලේසි හැමෝම දන්නවනේ. ඉතින් දන්නේ නැති අයටත් දැනගන්න බලන්න තමයි මම මේක හැදුවේ. ඉතින් මං නම් තෙතහල් පිටි නෙවෙයි දැම්මේ. කඩේ ගන්න තියෙන හාල් පිටි. ඒකෙනුත් කොකිස් ලස්සනට හදාගන්න පුළුවන්. මේ කොකිස් හදනකොට මට රොෂාන් අයගේ අම්මා මතක් වෙනවා. ඉතින් ඇයි ජීවතුන් අතර ඉන්න කාලේ මම කොකිස් හදලා දෙනකොට හරි ආසාවෙන් කනවා. ඒ වගේමයි පස්සේ දවස් දෙක තුනක් ගිහිලා කන්නත් කොකිස් වෙනම අරන් තියාගෙන ඇයි ෆ්‍රිජ් එකේ තියාගෙන කනවා. ඉතින් මට මේ කොකිස් ටික හදනකොට අම්මව ගොඩාක් මතක් වුණා. ඔන්න මම කියා හස්බන්ඩ්ට ඇඳුම් ගන්න. ඒ වගේමයි මගේ ඇඳුම් පුතාගේ ඇඳුම් අලුත් අවුරුද්දට අඳින්න ඕනේවා කලින්ම මම අරගත්තා. ඉතින් අන්තිමට වගේ ගත්තේ හස්බන්ඩ්ට. ඉතින් අපි කහපාට අඳිනවා කියලා හිතුවා මේ අලුත් අවුරුද්දේ. ඉතින් මම හස්බන්ඩ්ට ඇඳුම් ගන්න ක්‍රොකඩයිල් එකේ. ඉතින් ඒකේ ඇඳුම් යට ගොඩක් ලස්සනට තියෙනවා ඇඳහම. ඉතින් ඒ නිසා මං ආවා එතනට. 2023 නව වසරේ පළමු වෙනියෙන්ම මම සුවඳල් සහලින් මේ විදියට මගේ ලිපේ කිරිබත් එකක් තියාගත්තා. මගේ ප්‍රාර්ථනාව හැම ගෙදරකම මේ විදියට ලිප මෙලවෙන්න ඕනේ. ඒ වගේමයි හැමෝටම කාලා බීලා සතුටෙන් ඉන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් වටපිටාවක් මේ අවුරුද්දේ හැදෙන්න කියලා. ඉතින් හැම ගෙදරකම කාටවත් කුසගින්න ඉන්නේ නැතුව සතුටින් බඩ පුරවන් ඉන්න පුළුවන් නව වසරක් වෙන්න කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. සුවඳැ සහල් වලින් කිරිපත් හදනකොට ඒ කිරිපත හරිම සුවඳයි. ඒ වගේම ගොඩක් රසවත් සහ ගුණෙනුත් යුතුයි. ඉතින් ඒ නිසා පොඩි දරුවන් එහෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සුවඳැ සහල් වලින් ටිකක් අරගෙන කිරිපත් ටිකක් හදලා බලන්නකෝ. හැබැයි මේ කිරිපත් හදද්දී සුවඳැ සහල් පැය දෙකක් විතර පෙඟෙන්න තියන්න. නැත්තම් පොඩ්ඩක් ඇටයට ගති වෙන්න බලනවා. හොඳට පොඟවලා පැය දෙකක් විතර පොඟවලා ඒකෙන් කිරිබත් හදුවොත් එහෙම ඒකේ රස ඔයාලට අනිවාර්යෙන්ම හිතාගන්නවත් බැරි වේවි. ඔන්න දරලිපේ කිරිබත් එක හැදෙනකන් මම කැවිලි මේසේ මේ විදියට සූදානම් කරනවා. ඔන්න ඉතින් මගේ සුදු පාට මුළු තැන් ගේවල දැකලා ඇතිනේ. ඉතින් අද නම් මේ කැවිලි හැමදේම සූදානම් වෙන්නේ මගේ ගැමි කුස්සියේ. මට ආස හිතුණා ගැමි කුස්සියේ මේ සැරේ අලුත් අවුරුද්ද සමරන්න ඕනි කියලා. සාදු ඔන්න දැන් අපිට කැවිලිවල රස බලන වෙලාවයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුද්ධ පූජාව අපි වෙන් කරගෙන බුදුන් වැඳලා දැන් අපි කෑම ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපේ ගැමි කොස්සියේ අපි චූටියට හදාගත්ත අපේ කැවිලි මේසේ.
ඔන්න කෑම පංගුවක් අපේ ගෙදරට එන කුරුල්ලන්ටත් අපි වෙන් කරා. එයාලා ගොඩක් ආසාවෙන් අනිවාර්යෙන්ම කිරිබත් කයි. අලුත් අවුරුද්ද පිළිගන්න මෙයාලත් ලස්සනට මලින් සැරසිලා. අපි ආවා අපේ ගමේ පන්සලට අලුත් අවුරුද්දේ බුදුන් වැඳලා ඊට පස්සේ අපි අම්මාට පින් පිනිස මේ වගේ පහන් වැටක් පූජා කළා. ඉතින් මේ පහන් වැටේ අම්මට අම්ම වෙනුවෙන් පූජා කරේ පහන් වැටේ පහන් ටිකක් පත්තු කරන්නත් ඕනි කියලා අද අපි ආවා. ඉතින් රොෂාන් අයියාගේ අම්මයි මගේ අම්මයි දෙන්නම ගොඩාක් හිතවත්ව ඇය පිටරටක හිටියත් නිතරම කතා කරලා ඉතාමත් සුහදශීලව හිටියා. ඉතින් ඇත්තෙන්ම මට මගේ අම්මා ළඟින් ඉඳලා ඒ ලබා දෙන්න ඕන හැම දෙයක්ම ආදරය සෙනෙහස රැකවරණය මට රොෂාන් අයියාගේ අම්මගෙන් ලැබුණා. ඉතින් මට වෙනසක් දැනුන්නේ මගේ මව ළඟ නැහැ කියලා මට කිසිම තනිකමක් පාළුවක් දැනෙන්නේ නැහැ ඉඩ දුන්නේ නැහැ. හැම වෙලාවකම මගේ පිටුපස හිටියා දරුවෙක්ට වගේ මට ආදරයේ සෙනෙහස කිසිම අඩුවක් නැතුව ලබා දෙමින්. ඉතින් මම මේ ආදරයට හැමදාමත් මම මගේ අන්තිම හුස්ම තෙක් මං ආදරේ ඒ වගේම මං ඇයට ණය ගැති. ඔන්න අපේ ගෙදර අලුතෙන් හදාගත්ත චූටි බබාලා දෙන්නෙකුත් ඉන්නවා පේනවැතිනේ. මේ ජෝඩුව හැමතාම දැන් අපේ ගෙදරට එන්න පුරුදු වෙලා අලුත් අවුරුද්දෙත් මෙන්න මේ විදියට ආවා. හරි එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න.